පලකරලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පිකර අනමක මහතා මෙසේ පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රජය විසින් අත්‍යවශ්‍යයන් හි සිදු කළ යුතු ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ නම් ඊට තම සහය ලබා දීමට සූදානම් බවයි. අපට නැවත තව දශකයකටවත් අන්තර්ජාතික වෙළඳපොලෙන් ණය ලබා ගන්න අපහසුයි. මුළු රටේ සෑම ශිෂ්‍යත්වයකම අද එක්තරා ආකාරයකට සම්පූර්ණයෙන්ම බංකොලොත් කරලා දාලා ඉවරයි. පසුගිය කාලයේ සිදු කරපු මූල්‍ය කළමනාකරණයේ වර්ධන නිසා ඉදින් රනිල් වික්‍රමසිංහ මහත්මයා කෙරෙහි යම් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා සමාජයේ. එතුමා මෙවැනි තත්ත්වයක් යටතේ 2001 දී මේ විදිහේ තත්ත්වයක් යටතේ විදුලිය නැවත ලබා දුන්නා. කරු ජයසූරිය මහත්තයාත් එක්ක ඒ වගේම විදේශ රටවල සහ ඒ විශේෂයෙන් බටහිර ලෝකයේ රටවල සහය එතුමාට ලැබෙයි. ජපානයේ සහය ලැබෙයි. ආදි වශයෙන් යම් බලාපොරොත්තුවක් සමාජයේ ඇති වෙලා තියෙනවා. නමුත් අපි යථාර්ථවාදීව බැලුවොත් එතුමාට ඒ විදිහට බටහිර ලෝකෙන් හෝ ජපානයෙන් හෝ වෙනත් තැනකින් දේශපාලන කොන්දේසි වලින් තොරව එතුමාගේ පුද්ගලික සම්බන්ධතා කරලා යම් ණයක් ගන්න පුළුවන් නම් මේ වෙලාවේ රටට ඒකයි තම වටිනවා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ගැටලුව අපි දීර්ඝාෂ්‍රීය වශයෙන් තිබෙන සියලුම ණය මේ වෙනකොට අප්‍රේල් 12 වෙනිදායින් පස්සේ අපි ගෙවන්නේ නැහැ කියලා තියෙනවා. මේ රටවල් වලට අපි ඒගොල්ලන්ගේ ගත්ත ණයක් ගෙවන්නේ නැතුව අලුත් ණයක් ලබා ගැනීම ඉතාම අපහසුයි. දැන්ටමත් චීනය තමන්ගේ තදබල විරුද්ධත්වය පළ කරලා තියෙනවා. අපි AI දීර්ඝාෂ්‍රීය ණය ආපසු නොගැනීම සම්බන්ධයෙන් මේ අවුරුද්දේ විතරක් තියෙනවා ඩොලර් මිලියන 920ක් ගෙවන්න චීනයට. දැන් ඒක ගෙවන්නේ නැතිවීම ගැන තදබල විරුද්ධත්වය පළ කරලා තියෙනවා. ජපානය හෝ ඉන්දියාවෙන් සමහර විට තව පොඩ්ඩක් ලැබෙයි. ඉන්දියාවෙන් යම් යම් සහන ලැබෙමින් තියෙනවා. නමුත් ඒවා එක දේශපාලන කොන්දේසිත් තියෙනවා අපිට පේනවා. යම් ආර්ථික කොන්දේසිත් තියෙනවා අපිට පේනවා. ඒ නිසා අපි හිතන තරම් ඉක්මනට දැවැන්ත ධනයක් ඇවිල්ලා ඩොලර් බිලියන 3ක් 4ක් ඇවිල්ලා තෙල් පොලින් ගෑස් පොලින් ආහාර පොලින් ඖෂධ හිඟේ නැති වෙන පාටක් නැහැ. ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දක්වා තිබුණා. මෙවැනි උත්සම් පුවත් ලදසින් දැන ගැනීමට අපගේ YouTube channel subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.